baby.lk YouTube නාලිකාවට ගැබිනි ඔබත් ඔබගේ සහකරු නැත්තම් තාත්තා කෙනෙක් වෙන්න යන ඔබත් මම ආදරෙන් පිළිගන්නවා. ඉතින් අද අපි වැඩිපුර කතා කරන්න යන්නේ තාත්තා කෙනෙක් වෙන්න යන ඔබ ගැනයි. නොයෙකුත් මාර්ගෝපදේශක නොයෙකුත් පොත්පත් එළියේ තියෙනවා කොහොමද මේකට මූණ දෙන්න කියලා. මොකද හිතානින්ද ඔයා තාත්තා කෙනෙක් වෙනවා. ඔයා පී. ඉතින් පොඩ්ඩක් කල්පනා කරලා බලමු ලෙහෙසියෙන්ම අපි දැනගත යුතු කාරණා පහක් ගැන. ඔය පහ ගැන තමයි මම අද පොඩ්ඩක් කතා කරන්න යන්නේ. ප්‍රථම දේ තමයි බබා වඩා ගැනීම. ඉතින් මුගක් කට්ටිය මුලින් මේකට බයයි. හිතනවා නෑ අපි මේකට පළපුරුදු නෑ. පුළුවන් තරම් අම්මගේ ඇතේ තියෙනවා. ඉතින් වඩා ගැනීම ඉතාමත් වටිනා කාරණයක්. ඒ වගේම තමයි බබා අඬන විට. හරි බබා අඬන විට මොකද කරන්න ඕනේ? කිරිපෝන විට තුන්වෙනි කාරණය. ඒ වගේම තමයි බබා නාවන විට සහ බබාගේ නැපිය මාරු කරන විට මොකද කරන්න ඕනේ කියලා. බබා වඩා ගැනීමේදී තාත්තට අනිවාර්යයෙන්ම කළ යුතු දෙයක් තියෙනවා. ඉතින් තාත්තේ ඒ අනිවාර්ය දේ තමයි ඔබගේ හිත ශක්තිමත් කර ගැනීම. මොකද මේක ඔබට අලුත් අත්දැකීමක්. මේ අලුත් අත්දැකීමත් එක්ක වටේ අයත් කියනවා මෙහෙම අල්ලන්න හරිම අල්ලන්න කියලා. මම හිතනවා හොඳම දේ මේ ඕගොල්ලන්ගේ ඒ පලාතේ ඉන්න මිඩ්වයිෆ් කෙනෙක් නැත්තම් වින්නඹු මාතාවත් එක්කත් කතා කරලා මේ බබාව වඩා ගන්න නිවැරදි ක්‍රමය හොයා ගන්න ඕනේ. ඒ වගේම තමයි අපි අපේ YouTube නාලිකාවේ baby.lk කේ ඒ නිවැරදි ක්‍රමය සහිත වීඩියෝ පළ කරලා තිනවා. ඒකත් බලන්න. ඒකත් ප්‍රයෝජනවත් වෙයි. ඒ වගේම තමයි බබා වාහනයක ගමන් කරනවා නම් baby career එක ඒක කොහොමද ඇත්තටම ඉන්ස්ටෝල් කරන්නේ? ඒක කොහොමද ශක්තිමත්ව සීට් එකට මේක සවි කරන්නේ? ඒ වගේම තමයි පොඩ්ඩා ඒ සවි කරපු බේබි කරිය එකෙන් කොහොමද එලියට ගන්නෙත් පොඩ්ඩව ඇතුළත් කරන්නෙත් කියලා. මේක ගාක් වටිනා දෙයක්. බබා අඬන විට ලොකු ප්‍රශ්නයක් ඇති වෙනවා. ඕනෑම අලුත ආපු බබෙක්ට අඬන්න කාරුණු රාශියක් තියෙනවා. ඉතින් අපිට පියෙක් හැටියට අපිට මේක තේරෙන්නේ නැහැ. අපි එහාට දුවනවා ඒ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන්ට කෝල් එකක් දෙනවා, දීලා අහනවා මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඉතින් ඕනෙම අලුතින් ආපු බබෙකුයි තාත්තයි අතර මේ ප්‍රශ්නේ තියෙනවා. මොකද තාත්තා තමයි ඉස්සෙල්ලම වොරිඩ් වෙන්නේ. අම්මන් නම් මේක හොඳට තේරෙනවා. සමහර වෙලාවට අම්මා ඒ MOH ප්‍රෝග්‍රෑම්ස් වලට ගිහිල්ලා හොඳට අවබෝධයෙන් ඉන්නේ බබා අඬන කාරණා සම්බන්ධයෙන්. ඉතින් තාත්තේ ඔයා ගියා නම් ඔයත් මේ සම්බන්ධව හොඳ අත්දැකීමක් තියෙනවා. මම හිතනවා සම්පූර්ණයෙන්ම සෞඛ්‍ය සම්පන්න බබෙක් වුණත් මුල් සතියේ දිනකට පැය එකක් තුනක් අතර කාලයක් අඬනවා. වටා ගන්න නම් ටිකක් අමාරුයි. අඬන්න හේතුව ඔය කාලයේදී කාලය සහ ඇඳීම අතර සම්බන්ධයක් තමයි තියෙන්නේ. කාලය සහ ඇඳීම අතර සම්බන්ධයක් කියලා කියන්නේ කාලයත් එක්ක තමයි අපි දැනගන්නේ ඇත්තටම මේ පොඩ්ඩ අඬන්නේ කියලා. එතකොට ඇඳීමේදී නිවැරදිවම හඳුනාගත හැකි හේතු කාරණා හතරක් පහක් විතර තියෙනවා. ඒ හේතු කාරණා හතරක් පහ විතර තියෙනවා. පළවෙනියටම අපි හිතපු දෙයක් තමයි බඩකිනි වෙලා වෙන්න පුළුවන් පොඩ්ඩ අඬන්නේ. නැත්තම් පොඩ්ඩට මලපාගී පොඩි කක්කි එකක් ගිහිල්ලා නැපිය මාරු කරගන්න පොඩ්ඩ අඬනවා. නැත්තම් රස්නෙට වෙන්න පුළුවන්. නැත්තම් ඇත්තටම පොඩ්ඩට හොඳට ආදරේ ඕන වෙලා අම්මා තාත්තා ළඟ නැති වෙලාවකට නැගිට ගමන් ඉන්නේ පොඩ්ඩක් අඬනවා. මොකද ඒ ආදරේ ඕන වෙලා. ඉතින් ඒ වෙලාවට ගිහලා පොඩ්ඩ හොඳට ආදරෙන් බදාගෙන නලවන්න බබාට කිරිපොවන විට. ඉතින් මේක හොඳ මාතෘකාවක්. මොකද අම්මා මව් කිරි දීමේදී තාත්තාට ඒ තරම් ලොකු වගකීමක් නැහැ කියලා අපි හිතනවා. නමුත් පොඩ්ඩකට හිතලා බලන්න. ඔයා මම කියනවට අපේ තාත්තා, ඒ කියන්නේ අපි අපේ අලුතම් වෙච්ච පොඩ්ඩත් එක්ක අම්මයි තාත්තයි බබයි තුන් දෙනාම එකට ඉන්නවයි කියමුකෝ. අම්මගේ උරහිසින් පොඩ්ඩක් එබිලා තාත්තා පොඩ්ඩ දිහා බලාගෙන ඉන්නේ, බබා දිහා බලාගෙන ඉන්නේ. මං කියනවට ඉඳලා හිටලා බබා ඇස් දෙකෙන්ලා ඔයා දිහා බලනවා. එයාට ඒක ලොකු ශක්තියක්. ඇත්තෙන්ම තුන් දෙනා එකට ඉන්නවා නම් ඒගොල්ලන්ට ඒ පොඩ්ඩට එයාගේ ලෝකෙදී ඕගොල්ලන් ඉන්න එක ලොකු ශක්තියක්. ඒ වගේම තමයි බෝතලෙන්
මෞඛිරි දින වාර අනන්තයි අප්‍රමාණයි එහිදී දොවාගත් මෞඛිරි දින වාර කොපමණ තිබෙනවද බලන්න මේ වීඩියෝ ඒ වගේම තමයි බබා ගුඩුස් අරින ක්‍රම ඒ ගුඩුස් අරින ක්‍රම සම්බන්ධයෙන් අපි අපේ baby.lk YouTube නාලිකාවෙන් ඔබ වෙත අරන්ගෙන මේ වීඩියෝවත් බලන්න ඉතින් හතරවෙනි කරුණටත් අපි අවිල්ල ඉවරයි ඒ තමයි බබාව හොදන නැත්තම් ස්නානය කිරීමේදී තාත්තා කොපමණ වැදගත් වෙනවද කියලා ඇත්තෙන්ම මේ නිවැරදිම කරන ආකාරයේ වීඩියෝස් මේ channel එකේ තියෙනවා බලන්නක පොඩ්ඩක් පළමු මාස කිහිපයේදී ඇත්තෙන්ම විකල්ප ගොඩාක් තියෙනවා බබාව හොදන නමුත් ඔය කියන ආකාරයට තාත්තා එතන ඉන්නවා නම් පුතාට ලොකු ශක්තියක් මොකද අම්මත් රැට නිදි නෑ අම්මත් රැට නැගිටලා ඉන්නේ ඉතින් මේ නාන වෙලාවට තාත්තට ඇත්තටම ලොකු කාර්යයක් තියෙනවා හොඳට මතක තියාගන්න ඕනේ දෙයක් තමයි මොහොතකටවත් පොඩ්ඩාව තනියම එතන ස්නානය කරන ස්ථානයේදී නැත්නම් භාජනයේදී ඒ මොහොතේදී තියලා යන්න එපා මොකද හුඟක් අනුතුරු වෙනවා හුඟක් අනුතුරු වැඩි ඒවෙන් අපි වැළකෙන්න ඕන නම් අනිවාර්යයෙන්ම ස්නානයේදී තාත්තා හරි අම්මා හරි යම් කිසි වැඩි සිටි කෙනෙක් හරි ඒ බබා ළඟින් අනිවාර්යයෙන්ම ඉන්න ඕනේ නැපිය මාරු කිරීම තාත්තායි බබායි අතර තියෙන ලොකුම පළවෙනි සම්බන්ධය තමයි මේ නැපිය මාරු කිරීම හුඟක් අය ඔයගලන්ට කියලා ඇති හරි බොහෝ විට ප්‍රියතම කාර්යයක් නන් නොවේ නමුත් සතියෙන් දෙකෙන් මේ වැඩේ ඔයගලන් අකුරටම අල්ල ගන්නවා නියතයි හරි ලේසි කොච්චර මිනිස්සු කිව්වත් මේක අමාරුයි කියලා මේක හරි ලේසි කාර්යයක් කුමන ආකාරයේ නැපියද කුමන ආකාරයේ පිසදැමීමක්ද භාවිතා කරනවා කියන එක ඔබ සතුයි හැබැයි මම කියනවා කිමිකල්ස් නුත් ඒ කියන්නේ රසායන ද්‍රව්‍ය වැඩිය අඩංගු නැති සුවඳ විලවුන් පොඩ්ඩාට භාවිතා කරන එකෙන් පොඩ්ඩක් ඈත් වෙලා ඉන්න කියලා ඉතින් හොඳට බබාගේ මලපා ප්‍රදේශය හොඳින් පිරිසිදු කරනවා නම් ඒක වෙලාවට හඳුනා ගන්නවා නම් එයාට චූ එකක් කක් එකක් ගිය වෙලාවට හඳුනා ගන්නවා නම් ඒ වෙලාවට ඒ හොඳට ඒ ස්ථානයේ පිරිසිදු කළ නැපියක් මාරු කරා නම් අපිට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඉතින් බලන්න පියකු වීමේ භාග්‍යයත් ඒ වටිනාකම ඒකත් එක්ක ගුණ වෙච්ච ඒ ආදරේ ඒ සෙනෙහස ඒ ආදරේ සෙනෙහස අපේ පොඩ්ඩට දෙද්දි අපේ පොඩ්ඩගේ අපේ බබාගේ මූණේ තියෙන ඒ ආදරේ සෙනෙහස ඒක ප්‍රයිස්ලස්. ඒ ආදරේ සෙනෙහස නිම කරන්න බැරි සතුටක් අපි ලබා දෙනවා. මේ කරුණ පානෙයි තවත් කරුණ රාශියක් මැත්තේ ගොඩනැගළු මේ ලස්සන ආරම්භය මේ ලස්සන මූල ආරම්භය සමග ඉදිරියට යන්න කියලා මම ඔබට සුබ පතනවා.